Hari ini yang lo yang hemat sadar yang pilih kan SL Bajis World YouTube channel yang ini tawat tek video yang gede tinggal teman mewi di kedua yang tiga nanti ini yang lagi parah video ikman ima kudu atau hurukan ini kau hamil gede tinggal ini parah video kian ini benak kuru lo lagi ini mei katia elia ke dala oya ta etikaran na puluan kuru lo jati lagi tim mei katia mei kudu tuh hurukan na tuh elia ke dawot mei katia sama lada panel yang na puluan itu eka balak kau kan oya kudu tuh hurukan lah jamai mei katia elia ke dala nanti kudu tuh hurukan ini kau hamil gede teman video kian gede nanti ini tiba bagi mei alni mama kaling video kian digi nama parah video ikman ima breed karan ini kau hamil gede video kai tiba eka balak na kiri naga bang api ama pe video eka teh තියන්නේ මේ කට්ටිය කූඩුවට හුරු කරද්දි බලපෑන ප්‍රධානම දෙයක් තමයි මේ කට්ටිය කූඩුව. තියන්නේ කූඩුව ගත්තොත් මේ කට්ටිය මන්නම් කියන්නේ පළවෙනි සැරේට ඔයා පරවිය හදනවනම් අනිවාර්යෙන් පරවි ප්‍රයා එකක් විතර ගන්න. ඉතින් එතකොට ඔයාට ඒ වුණාට ඊළඟට තව ගේන්න ඉන්නවනම් ටිකක් ලොකුවට කූඩුව හදාගන්න. ඉතින් කූඩුව හදද්දි ටිකක් ලොකු කූඩුවක් හදලා ඊට පස්සේ කට්ටිය බ්‍රීඩ් කරන්න රැට ඉන්නේ හැම අර පරවි බක්කි කියන දේ කියන්නේ අර කොටුවට හතර පැතර ලී ගහලා ඉස්සරහ පැත්ත ඕපන් තියලා කොටුවක් හදලා තියන කොටු තියෙනවන කොටු 20ක් විතර හදලා තියන්නේ. ඉතින් කූඩුවක් දෙන්නේ කිටියක් කමන්නේ. ටිකක් වැඩිපුර කොටු ටිකක් හදලා තියන්නේ. ඉතින් අනිත් දේ තමයි මේ කට්ටේ කූඩුව හදද්දී අනිවාර්යයෙන්ම ටිකක් කකුල් උසට හදාන්න. මොකද නැත්තම් බල්ලෙක් පූසෙක් වගේ සතෙක් නිකන් ඇවිදගෙන ගියත් මේ කට්ටේ ගොඩක් බය වෙනවා. ඉතින් ඒ වගේම තමයි මුගටි වගේ සතු මේ කට්ටේ මරාගෙන කන්න පුළුවන්. ඉතින් ඒකවම කරගන්න කූඩුව ටිකක් උස වෙන්න හදන්න. ඒ වගේම තමයි මේ කට්ටිය ලේසියෙන්ම කූඩුවට හුරු කරන්න නම් ඔයා හොඳ ප්‍රවේ ප්‍රයා එකක් තෝරගන්න ඕන. මොකද නැත්තම් මේ කට්ටිය කූඩුවට හුරු කරන්න අමාරු. නිතින් ප්‍රයා එකක් තෝරගනිදී අනිවාර්යයෙන්ම යාළුවනේ ඔයා මේල් කෙනෙක් සහ ෆීමේල් කෙනෙක් තෝරගන්න. නැත්තම් මොකද මේල් දෙන්නෙක් හරි ෆීමේල් දෙන්නෙක් හරි තෝරගත්තට පස්සේ ගොඩක් අමාරුයි මේ කට්ටිය කූඩුවට හුරු කරන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේල් කෙනෙක් සහ ෆීමේල් කෙනෙක් තෝරගන්න. ඉතින් ප්‍රයා වෙලා ඉන්න දෙන්නෙක් නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාට මේල් ෆීමේල් හොයන්න බැරි නම් මෙතන ඉන්න කෙනෙක්ගෙන් හරි කොහොම හරි අහලා මේල් කෙනෙක් සහ ෆීමේල් කෙනෙක් තෝරගන්න. ඉතින් එතකොට ගොඩක්ම ලේසි තෝරගන්න. ඒ වගේම තමයි යාළුනේ ඔයා තෝරගනිදි පළවෙනි සැරේට එක ප්‍රයා එකක කියන්නේ පරවි දෙන්නෙක් විතර ගන්න. නැත්තම් ඔයා ආසාවට හතර දිනේ පහ දිනක් විතර ගනී. ඉතින් එතකොට ගොඩක් අමාරුයි. මොකද ඒකට සංඛ්‍යාව වැඩි නිසා ඔයාට හුරු කරගන්න අමාරුයි. ඉතින් මේ දෙන්න හුරු කරගත්තට පස්සේ ඊළඟට තව දෙන්නෙක් ගියාම හුරු ගන්න ටිකක් ලේසි වෙනවා. ඉතින් ඒ නිසා ඔයා පළවෙනි සැරේට පරවි දෙන්නෙක් විතරක් ගන්න. ඒ වගේම තමයි ඔයා පළවෙනි සැරේට පරවි දෙන්නෙක් ගනිද්දි ඔයා ටයිමින් තියන්න ටයිමින් පරවියෝ හරි නැත්නම් පකිස්තාන් වංශයක් හරි ගන්න එපා. නිකන් නෝමල් පරවියෝ දෙන්නෙක් ගන්න. මොකද නැත්නම් මේ කට්ටිය ටිකක් අමාරු වෙනවා. අර ටයිමින් වගේ හොඳ මිල පරවියෝ ඉන්න මේ කට්ටිය ටිකක් අමාරුයි පුරුදු කරන්න. ඉතින් ඒ නිසා ඔයා මිලා අඩු ටිකක් නෝමල් පරවිය ජෝඩුවක් ගන්න. ඉතින් එතකොට මේ කට්ටිය ගොඩක්ම ලේසි හුරු කරන්න. ඉතින් අපි බලමු මේ කට්ටිය කොහොමද කූඩුවට හුරු කරන්නේ කියලා. ඔයා පරවිය දෙන්න ගෙනල්ලා ඔයා ගෙදර හදපු කූඩුවට දාන්න. ඉතින් දාලා තියලා මේ කට්ටියට කෑම ටිකකුත් කන්න දාලා තියන්න. ඉතින් එතකොට පළවෙනි දවස දෙවෙනි දවස තුන්වෙනි දවස කූඩුවෙම ඉන්න දෙන්න. ඉතින් හතරවෙනි දවසේදී ඔයා මේ කට්ටියගේ අත්තටුව දිග ඇරලා, ඒ කියන්නේ මේ කට්ටියගේ පිහාට දිග ඇරලා මේ මුලින් ගණන් කරාම 1 2 3 4 5 6 7 8 වෙනි පිහාට යනකම් මේ කට්ටියගේ පිහාට ටික එකට අල්ලලා ටේප් හරි නැත්නම් රබර් බෑන්ඩ් එකකින් හරි ගැට ගන්න. ඒ මොකද නැත්නම් මේ කට්ටිය එළියට දැම්මම මේ කට්ටිය නිකම්ම පියාඹලා යන්න පුළුවන් වුණාම මේ කට්ටිය පැනලා යන්න බලනවා. ඉතින් ඒක වයක ගන්න තමයි මේ පිහාට වට ගැට ගන්න ඕනේ. ඉතින් එතකොට මේ කට්ටියගේ ලේ තට්ට අහුවෙන්නේ නැති වෙන තමයි ගැට ගන්න. ඒ කියන්නේ මේ කට්ටියගේ හැම අහුවෙන්නේ නැති වෙන තමයි මේ කට්ටියගේ පිහාට විතරයි ගැට ගන්න. මැද හරියෙන් තමයි ගැට ගන්න. ඉතින් එතකොට මේ කට්ටියගේ ලේ තට්ට, ඒ කියන්නේ මේ කට්ටියගේ හැම පේන ටික අහුවෙන්නේ නැති වෙන ගැට ගන්න. ඉතින් ලේ තට්ට අහුනොත් සමහරවිට මේ කට්ටියගේ පිහාට ගල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වලක්ව ගන්න ලේ තට්ට අහුවෙන්නේ නැති වෙන තමයි ටේප් කරනවා හරි රබර් බෑන්ඩ් එකක් හරි දාලා ගැට ගන්න. ඉතින් සමහර කට්ටිය කපලා දාන. ඉතින් කපලා දාන්න එපා. මොකද කපලා දැවම පිහාට වෙන්න අප මාස 3ක් විතර යන. ඉතින් එතකොට ඔයාට කූඩුවට හුරු කරගත්තら මේ කට්ටිය එලවන්න ගොඩක් කාලය යනවා. ඉතින් ඒක නිසා ඔයා රබර් බෑන්ඩ් එකක් දාලා මේ කට්ටිය පිහාට ගැට ගන්න නම් ගොඩක් හොඳයි. ඉතින් මං කිව්ව විදියට පිහාට ටික ගැට ගහලා මේ කට්ටිය කේජ් එකේ දොර ඇරලා මේ කට්ටියට ඉන්න දෙන, ඒ කියන්නේ කූඩුව ඇතුලේම ඉන්න දෙන. ඊට පස්සේ මේ කට්ටිය කැමති නම් මේ කට්ටිය එළියට එනවා. ඉතින් එළියට ඇවිල්ලා බිම හැම ඉඳීවි, සමහර විට කූඩුවේ වහල් උඩ හැම ඉඳීවි. වැඩිය පියාඹන්න බැරි නිසා මේ කට්ටිය දුර යන්න බැහැ. මේ කට්ටිය වැටෙනවා වගේ. ඉතින් ඒ කියන්නේ පියාඹන උඩට යන්න බැහැ. ඉතින් එතකොට ඔයා කේජ් එකට කෑම ටිකක් දාන්න. මේ කට්ටිය එළියට ගියොත් කේජ් එකට කෑම ටිකක් දාන්න. එතකොට මේ කට්ටියේ
කේජ් එක ඇතුලට යන බලන ඒ කියන්නේ කෑම ටික කන්න කේජ් එක ඇතුලට යනවා නම් මේ කට්ටිය සාමාන්‍යයෙන් ටිකක් හුරු වෙලා ඒ කියන්නේ ටික දවසක් කේජ් එක ඔයා දැන් කෑම දෙනකොට මේ කට්ටිය හුරු වෙලා ඔයා තමයි කෑම දෙන්නේ කියලා මේ කට්ටිය කේජ් එකට මේක තමයි අපිට කෑම තියෙන්නේ කියලා හුරු වෙලා තියෙන. එතකොට ඒ වගේම තමයි යාළුවනේ මේ කට්ටිය කෑම දෙද්දි ඔයා අනිවාර්යයෙන්ම විසිල්ලයක් ගහලා මේ කට්ටිය විසිල් එකට පුරුදු කරන්න. මොකද නැත්තම් මේ කට්ටිය හුරු වෙන්නේ නැහැ ඔයා කතා කරලා පස්සේ එන්න හුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කට්ටිය කෑම දෙද්දි විසිල්ලයක් ගහන්න හුරු කරන්න. ඉතින් එතකොට මේ කට්ටිය දන්නවා ටික දවසක් යද්දි මේ විසිල් එක ගහන්නේ අපිට කෑම දෙන්න තමයි. ඉතින් එතකොට ඒ කට්ටිය කොතන හිටියා මේ කට්ටිය එතනට එනවා ඒ කෑම කාලා යන්න. දැන් ටිකක් මේ කට්ටිය කේජේට හුරු වෙච්ච නිසා මේ කට්ටිය පැනලා යන්න බලන ඇති. ඒ වුණාට ඔයා උඩ ගහන්න යන්න එපා. ඒ කියන්නේ එලවන්න යන්න එපා. ඉතින් ඒ ලෙව්වොත් ටිකක් බා ගන්න. ඒ කියන්නේ ගෙන්න ගන්න අමාරු වෙයි. ඉතින් ඊට පස්සේ ඔයා මෙහෙම ඉන්න දීලා තව සතියක් ගත වුණාට පස්සේ ඒ කියන්නේ තව දවස් 7කින් විතර මේ කට්ටිය අතට අරගෙන එලවල බලන. ඒ කියන්නේ මේ කට්ටිය උඩ ගහලා බලන්න. ඉතින් එතකොට මේ කට්ටිය ටිකක් ඔයා ගෙනාපු පරවියොන්ගේ හැටියට මේ කට්ටිය ඉන්න කාලය අනුව ටිකක් අඩු කාලයක් තමයි. ඉතින් මේ කට්ටිය පළවෙනි සැරේ හින්දා ඔයාටත් පුරුදු නැතුව ඇති. නැත්තම් මේ කට්ටියට ටිකක් අර මේ කේජ් එක ඒ කියන්නේ ගෙදරත් අලුත් නිසා මේ කට්ටිය ටිකක් අඩු වෙලාවක් තමයි ඉතින් උඩ ඉන්නේ. ඉතින් ඒ කට්ටිය පියාඹලා ඔයා ගෙදරට ඒවි. ඉතින් ඊට පස්සේ ඔයාට කේජ් එක ළඟට මේවි. ඉතින් ඊට පස්සේ ගොඩක්ම මේ කට්ටිය හුරු වෙලා ඊළඟ දෙවනි දවස තුන්වෙනි දවස වගේ ඔයා උඩ ගහද්දී හොඳටම මේ කට්ටිය හුරු වෙලා. ඉතින් එතකොට මේ කට්ටියේ පැනල යන්න හදන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාට කැමති නම් තව පෙයා එකක් ගෙනල්ලා ලේසියෙන්ම මම කිව්ව විදියට ඒ කට්ටිය නම් පළවෙනි පෙයා එක තරම් අමාරු වෙන එකක් නැහැ. ඉතින් මම කිව්ව විදියට ලේසියෙන්ම හුරු කරගන්න පුළුවන් තව පෙයා එකක් ගෙනල්ලා. ඉතින් ඒ විදියට තව පෙයා තුන හතරක් වුණත් ඔයාට ලේසියෙන්ම හුරු කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම අද මේ විදිහට ඔයාලට ගෙනාවේ පරවිය කොහොමද ලේසියෙන්ම කේජ් එකට හුරු කරන්න කියලා. ඉතින් අද මේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, ඒ වගේම තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.